DP Kids. ඉතින් ඔන්න අදත් අපි DP Kids වලින් මේ වීඩියෝ එකත් අරන් එන්නේ. ඉතින් චිත් මිනිත් එක්ක. චිත් මිනි කොහමද? ඔව් චිත් මිනි ඉතින් කවලාවත් මාත් එක්ක. හොඳයි 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 නේද? කොහමද ඉතින්? මොනවද කරේ ගෙවල් ගෙදර ඉඳගෙන මේ දවස් වල? වැඩ කළා. මොනවද වැඩ? චිත් රඳින්න. හා. තව ඉස්කෝල ස්කෝල් වැඩ කරා. ඉතින් ළමයි ගොඩක් හොඳයි. ගෙදර ඉඳගෙන පිට්ටන් දිනන ස්කෝල් වැඩ කරනවා. ඉතින් ඒ නිසා මම ඒ අතරතුරේ අපේ DP Kids එකක් ඔයගොල්ලෝ පෙන්වන්න YouTube එකේ අපල තාත්තලට කියන්නේ හොඳ දේවල් YouTube වල පෙන්වන්න. ඒ DP Kids වල තියෙන තවත් ඒවා තියෙනවා අපිට පෙන්වන්න නම් craft දේවල් තඳින්න පුළුවන්. ඒවත් DP Kids වල තියෙන අධ්‍යාපන වෙනසක් ගොඩක් එකතු වෙලා තියෙන DP Kids එක. එමනම් අපි එන්න අඳින්නේ හදන්නේ අපි අඳින්නේ චිත්මිනි වගේ ලස්සන ගෑනු ළමයි නේද? ඔව් ඔන්න අපි වගේ කොණ්ඩයක් දාලා අපි අඳිමු ලස්සන කොණ්ඩයක් නේද? කවුද කොණ්ඩේ හැදුවේ අම්මද? මේ මොනවාද මේ මල් නේද? හරි ලස්සනයි. ඉතින් අපි මල් දාලා නේද? අඳිමුද එහෙනම් චිත්‍රය? හරි. එහෙනම් ඔන්න ඉස්සෙල්ලාම අපි අඳිමු අපි අපි චිත්මිනි දුව වගේ එයාගේ ඇස් දෙකක් අඳිමු නේද? ඒක ලොකුට අඳිමු ඇස් දෙක. හරි මෙන්න මේ ලොකුට ඇස් දෙකක් අපි ඇඳගන්න. හ්ම්. රවුම් දෙකක් අඳින මේම ලොකුවට. නේද? පොඩියයි ගැස් කොටවල් ලොකුයි. හ්ම්. ඔන්න අපි ඒ වගේ තව බෝල දෙකක් නෙමෙයි. මෙහෙම ලයින් එක දාගන්න. හ්ම්. ඉතින් සුදු පාට බෝල දෙකක් දාගන්න. ඉතුරු ටික තමයි අපි පාට කරගන්න. හ්ම්. ඔන්න ඉතුරු ටික අපි පාට කරගන්න කළු පාට. හරිද? එහෙමත් පුළුවන් අපිට මෙහෙට තිබි. මේ පාටි විදිය. හ්ම්. ඇස්සේ මේව කොන් තියෙනනේ දැස් දෙකේ මෙන්න මෙහෙම ලයින් එකකුයි. මේකත් දාගමුද? ඔව් මේ වගේ ලයින් එකකුත් තියෙනවා නේද? ඊට පස්සේ අපි කරන්නේ මේ මූණට අපි ලස්සන නේද? ඔහොම ලස්සන රවුමට මූණ අඳිනවා. රයිට්. මෙතනින් අපි කනත් අඳිනවා නේද? කනත් අඳිනවා. දැන් අපිට පුළුවන් හරි එහෙම ලයින් එක ඇඳගන්න. ඊපස්සේ කනත් ඇඳගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් එහෙමම මෙහෙම කරලා අපි කොහොම කොණ්ඩේ ඔන්න ඔහොම කොණ්ඩයක් අපිට ඇඳගන්න පුළුවන්. නේද? ආ ෂෝ. එන්නේ ලස්සනට. ඊට පස්සේ අපි යාගේ කොණ්ඩේ මෙහෙම එකතු කරමු රවුම. කොහොම කොණ්ඩේ ඔන්න ඔහොම ලස්සනට යාගේ කොණ්ඩේ එකතු කරමු. නේද? තපලේ මෙතන එකතු කරා. අන්න හා. ඊට පස්සේ අපි යාට චූටි බෙල්ලක් අඳිනවා. නේද? ඊට පස්සේ මම අඳින්නේ මකන් ඉන්නේ. ඊට පස්සේ මෙහෙම කරලා යාගේ ඇඟ ඔහොම එකක් අඳි. නේද? එකත් මෙහෙම සමානව මේ පැත්තට මෙහෙම එකක් අඳි. නේද? හරි. ඊට පස්සේ මෙතන ඉඳලා චූටි අත අපි මෙතනින් මෙහෙම එකතු කරමු. හ්ම්. මෙතන දාමද පොඩි රැලි 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 ඇඳුමට. හරි. එකතු කරලා අපිට පුළුවන් වෙන මෙන්න මෙහිම රේඛාවක් මෙතන ගන්න. මම දැන් අඳින්නේ ඔයාලු වගේ ලොකු මෙහෙම සාය නේද? ඔහොම ලොකු සායක් තියෙනවනේ නේ? ඔයත් අද දැන් මෙහෙම තියෙන ඒ වගේ නිල් පාට එකක් නේද? ඔන්න එකක් ඇඳින්න. නේ? හරි. ඉඳලා. ඒකත් මෙහෙම රැලි රැලි තියෙනව නේද? රැලි රැලි තියෙනවා. අපි අත් දෙක මෙහෙම අත් දෙකක් අපි අඳිමු. ගොඩක් අත් දෙක මෙහෙම අඳිමු. හරිද? ඊට පස්සේ කකුල් දෙකත් අපිට මෙහෙම අඳින්න පුළුවන්. මෙතනින් ගානට මෙහෙම තියාගත්ත එක. මෙතනින් පුළුවන් අපිට ඒකේ කොහොම කකුල් දෙක අඳින්න. මේ පැත්තේ දොම කරා.
සපල් දෙකක් අඳින්න පුළුවන්. දැසි නේද? හරි දැසි. ඊක කොණ්ඩේ අඳිමුද අපි? ඉත කොණ්ඩ දෙකක් අඳිමුද? ඔයගේ කොණ්ඩ දෙකක් අඳිමුද? හා. ඔන්න ඔයගේ කොණ්ඩ දෙකක් අඳින්න අපි මෙහෙම රිබන් එකක් දානවා මෙහෙම. දාලා මේක මෙහෙම කරලා නේද? කොහොම කරලා ඔන්න අපි රාලි කොණ්ඩේ ඇඳලා නේද? මෙතන රිබන් එකක් දාලා ඔන්න ඔයගේ කොණ්ඩේ මෙහෙම ඇඳලා නේද? තවම මන්නේ තහලා තියෙන රිබන් එකේ නේ මල් ටිකක් අඳිමුද? හරි ඔන්න මල් ටිකක් අපි අඳිනවා යාළුවෝ වගේ. හරි නැන්දා ඊට පස්සේ අපිට පුළුවන් මෙතන නහය දාන්න නේද? කොමඩි නහයක් දැම්මා. චූටි රස්සන කටක් දාමුද? හරි චූටි රස්සන මෙහෙම. හරි නේද? right නියම. ඔන්න අපි ඔයාගේ චිත්තයෙන් දා. ඔයාලට පුළුවන් ඔයගොල්ලගේ චිත්තය ඔයගොල්ලට ඇඳගන්න. නේද? ඔයගොල්ලෝ මොන වගේ දෙයක් කරලා බලලා ඇඳින්න පුළුවන් නේ. හරි. එහෙමනම් අපි දැන් ඔන්න පාට කරමු නේද? පාට කරමුද? හා. ඇඳ නේද? පෙන්නමුද? රයිට් බලන්න ලස්සනද කියලා. ඔන්න බලන්න හරිම ලස්සනයි නේද? ඉතින් මේ වගේ විවිධ දේවල් නේද පබාව අපි ඇඳ. චිත් මිනිව අපි ඇඳ නේද? ඔයාගේ ෆොටෝ එක නේද මේ? ඔව් ඔයාගේ ෆොටෝ එක. ඉතින් ඔන්න ඔය වගේ තමන් තමන්ගේ චින්තුර තමන්ට ඇඳ ගන්න නම් පුළුවන් බොහොම සරලයි බොහොම සැහැල්ලුයි අඳින්න පුළුවන්. ඒ නිසාමයි අපි ඩී ෆීචර්ස් වලින් මේ වගේ පුංචි දේවල් අඳින්න පුළුවන් කියලා දෙන්නේ. එහෙමනම් ඔන්න අදත් අපි මේ වීඩියෝ එක සමග යනවා. අපි ආයි අලුත් වීඩියෝ එකක් අරන් ඉන්නම්. පහක් දාන්න. යස් 10ක් දැම්මා. බයි කිව්ද? ඔව් එහෙනම් සිල් දෙනාටම බයි.